ඔගොල හැමෝටම සුපම සුප දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔගොල හැමෝම සාදරෙන් පිළිගන්න අපේ channel එකට. ඉතින් අද අපි දෙන්නගෙම නිවාඩු දවසක්. ඉතින් ඒක නිසා අද අපි දවස පටන් ගන්න මෙන්න මේ විදිහට. ටිකක් ඉතින් දාලනකම් මේ දවසල් නිදා ගන්නවා. මොකද ඉස්කෝලේ නැති නිසා, වැඩට යන්න නැති නිසා ගොඩක් කාලෙකින් දැන් චුට්ටක් දාලනකම් අපිට නිදා ගන්න අවස්ථාවක් හම්බුණා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක හදා ගන්න. ඉස්සලාම හැදුවේ මගේ බුල්සයි දෙක. ඉතින් මම බිත්තර දෙකක් දාගන්නවා ඉස්සලාම. ඉතින් මගේ බුල්සයි එක එන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ගොඩාරියක් ලස්සනට මම ඉතින් මේක හැදුවේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒක බැදෙනකොට එන විදිහ තමයි මෙන්න මේ විදිහ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ආවේ. හැබැයි ඉතින් මගේ හස්බන්ඩ් ඕන කරා එයාගේ බිත්තර දෙක මෙන්න මේ විදිහට පර්ෆෙක්ට් විදිහට හදාගන්න ලස්සනට. ඒක නිසා එයා තමයි දැන් මේක හදන්නේ. ඉතින් ඒක නම් ලස්සනට මෙන්න මේ විදියට. ඊට පස්සේ ඉතින් පාන් ටෝස්ට් කරනවා. ඉතින් පානොයි අලිගැට පේරයි අපේ කොෆී දෙකයි. ඉතින් අපි ගොඩක් වෙලාවට සීනි පාවිච්චි කරන්නේ නැහැ ගෙදර. ඒ නිසා අපි රටින්දි තමයි තේබුණ හැම වෙලාවකම පාවිච්චි කරන්නේ. මං හිතුවා පොඩ්ඩක් ගෑස් පස් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒක නිසා අපි දෙන්න එකතු වෙලා ගෑස් කරන්න පටන් ගත්තා. ඉස්සලාම මම බෙඩ්රූම් එකකින් තමයි පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සලාම ඇඳ එහෙම ලස්සනට හදාගෙන, පස්සේ ඉතින් මගේ ඩ්‍රෙසිං ටේබල් එකත් පිළිවෙලකට හදාගන්න ඕනේ. ඉතින් මයිමගේ හස්බන්ඩ්ගේ අපිට කාලේ තියෙන විදිහට අපිට පුළුවන් උපරිමයෙන්ම ගේ හැම වෙලාවෙම ලස්සනට පිරිසිදුව තියාගන්නවා. ඉතින් අදත් අපි ඉතින් ඒ විදිහට ගෑස් කරන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මේ තියෙන මගේ ඩ්‍රෙසිං ටේබල් එක, ඉතින් ඒකේ වීදුරු හැමත් හොඳට පිහිදලා ඒක උඩ තිබිච්ච බඩ ටික ආපහු ඇරේන්ජ් කරන්නයි යන්නේ. ඊට පස්සේ මම හිතුවා මෙන්න මේක ඩ්‍රෙසිං ටේබල් එක උඩින් තියාගත්තොත් හොඳයි කියලා. මොකද මට මේකත් මේ පර නිවාඩුවට කලින් හම්බ වෙච්ච තෑග්ගක්. ඉතින් මේකක් මට හම්බ වෙච්ච තෑග්ගක්. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ බඩු මට කඩෙන් මිලදී ගන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඒ මොකද මට හැම වෙලාවෙම අවුරුද්දට 3-4 වතාවක් වගේ මෙන්න මේ වගේ දේවල් තෑගි විදිහට තමයි හම්බ වෙන්නේ මගේ පන්තියේ ළමයිගෙන්. ඉතින් ටීචර්ස් ඩේ එකට, ක්‍රිස්මස් එකට, එතකොට නිවාඩු දෙනකොට, ආයිස්කෝලේ පටන් ගන්නකොට, මේ හැම වෙලාවකම වගේ ඉතින් මොකක්ම හරි දෙයක් ළමයි අරන් එනවා මෙන්න මේ විදිහේ අපි ආස කරන දේවල්. ඉතින් දැන් මේ මේසෙට තියෙන හැම දෙයක්ම ඇත්තට මම සල්ලි දීලා ගත්තව නෙමෙයි. ඉතින් බොහොම ටිකයි මම සල්ලි දීලා අරගත්තේවට තියෙන්නේ. ඉතින් අනිත් ඒවා හැම එකක්ම වගේ මට තෑගි විදිහට හම්බෙච්ච ඒවා තමයි මේ තියෙන්නේ. ඉතින් තවත් කඩපු නැති ඒවාත් තියෙනවා. ඉතින් මේකත් මේ පාර හම්බ වෙච්ච තෑගක්. ඉතින් මේකත් ගොඩක් සුවඳයි. ඒක නිකන් ඕඩි කොලොන් සුවඳක් වගේ තමයි එන්නේ. ඒ නිසා මම ඒකට ගොඩක් කැමතියි. දැන් මං හදන්නේ හොඳ සුවඳ ඉටපන්දමක් මේ මේසෙ උඩින් තියාගන්න. ඉතින් මේ ඉටපන්දමටත් මං ගොඩක් කැමතියි. මේකෙන් එන නිකන් පිච්ච මාස් සුවඳක් වගේ සුවඳක්. ඉතින් මේ දේවලුත් මට තෑගි විදියට හම්බ වෙච්ච ඒවාම තමයි. ඉතින් මම මෙහෙ ආවට පස්සේ තමයි ඇත්තටම කැන්ඩල්ස් මේ විදියට යූස් කරන්න ගත්තේ. ඉතින් මේ තියන්නේ මට මේ පාර නිවාඩුවට කලින් හම්බ වෙච්ච තැන්ක් යූ කාඩ් එකක් ළමයෙක්ගේ.
ඉතින් ගොඩාක් දෙවල් ලියලා තියෙනවා මේක ඇතුළේ. ඒවා කියවද්දි හරි සතුටුයි. ඉතින් මං හිතුවා අද මගේ මේ ඩ්‍රෙසින් ටේබල් එක උඩින් ඒ කාඩ් එකක් තියාගන්න. ඉතින් මේකත් මට හම්බ වුණේ ක්ලෙමෙන්තගෙන්. ක්ලෙමෙන්ත කියන්නේ ඉතාලියන් ජාතික ළමෙක්. ඉතින් එයාගෙන් හම්බවෙච්ච තෑගක් තමයි මේක. ඉතින් මම තාම මේ gift voucher එක යූස් කරේ නැහැ. ඉතින් මම හිතුවා මේ කාඩ් එකත් මේ විදිහට තියාගන්න. මොකද මට මේවා දකිද්දි ගොඩාක් සතුටක් ඇති වෙනවා. ඒ වගේම මගේ මනසටත් ඒක ගොඩාක් හොඳයි. දැන් ඔයගලන්ට පේන්නේ මගේ පුංචි කාමරේ තියෙන විදිහ අස්කර ගත්තට පස්සේ. ඉතින් රූම් 2 එකක් ඉල්ලපහයටත් මම රූම් 2 එකක් අරගෙන එන ඉක්මනටම. ඉතින් දැන් මං යන්නේ මගේ රෙදි ටික හොදගන්න. ඉතින් රෙදි ටික හොදන්න දාලා තව වැඩ ගොඩක් තියෙනවා ගෙදර කරගන්න. රෙදි ටික හොදන්න දාලා ඊළඟට මට බාත්รูම් එක අස් කරන්න පිරිසිදු කරන්න යන්න ඕනේ. ඉතින් මේ තියෙන අපේ බාත්รูම් එක බලන්නකො කොහොමද කියලා. ඉතින් අපේ ගෙදර බාත්รูම් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඇවිල්ලා මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන ඇටෑච් බාත්รูම් එක. එළියේ තව බාත්รูම් එකක් තියෙනවා ඒක විසිටර්ස්ලට. ඉතින් මේක ඇතුලේ තියෙන මෙන්න මේ විදිහට බාත්ටබ් එකයි සිංක් එකයි කොමඩ් එකයි තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඉස්සලාම මගේ මේ අඩුම කුඩුම ටික මම දාගන්නවා බාස්කට් එකකට දාලා ඒක එළියෙන් තියලා. දැන් මම මේ හදන්නේ හොඳ ටීප් ක්ලීනින් එකක් දෙන්න මුළු බාත්รูම් එකටම. මම ඇත්තටම ගොඩක් කැමති මේ විදිහට ක්ලීන් කරන්න. විශේෂයෙන්ම ඩීප් ක්ලීන් කරද්දි මං මාරම ආසයි. ඒක මම ඇත්තටම එන්ජොයි කරන දෙයක්. ඉතින් ගෙදර ඉන්න හැම වෙලාවකම මම මේ විදිහට හොඳට මුළු ගේම අස් කරනවා. ඉතින් ඒක මනසටත් හොඳයි. ඒකෙන් ඉතින් ශරීරයටත් එක්සර්සයිස් එකක් හම්බ වෙනවා. ඉතින් කාලය ගෙවනවා තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ දවල් කරන්න ගොඩාක් ආසාවෙන්. එතකොට ඉතින් වෙහෙසක් දැනෙන්නේ නැහැ. මේ විදිහට සිංක් එකේම හොඳට හොදලා මෙතන තියෙන මිරර් එකත් හොඳට මම පිරිසිදු කරගෙන ඊට පස්සේ මගේ මේ දිනදා පාවිච්චි කරන ෆේස් වොෂ් වගේ දේවල් තියෙනවනේ ඒ දේවල් ටික මම මෙතනින් තියාගන්නයි හදන්නේ. දැන් ඔන්න මමගේ බාත්รูම් එක ලස්සනට පිරිසිදු කරගෙනයි තියෙන්නේ. ඊළඟට මම මේ හදන්නේ බල්කනි එක පිරිසිදු කරගන්න. මොකද මේ දවස්වල සමයක නිසා එළිය ගොඩාක් රස්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අපිට බල්කනි එකට එළියට එහෙම වෙන්නෙම නැති තරම්. ඉතින් මේ හරිය ටිකක් කිලිටි වෙලා තියෙන්නේ. ඉතින් වැලි එහෙම එනවා සමහරක් වෙලාවට හුලගත් එක. ඉතින් ඒ විදිහට ඇවිල්ලා ඩස්ට් එක එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා මම දැන් වීදුරු ටිකක් හොඳට ක්ලීන් කරගන්නවා. අපේ ජනෙල් වල වීදුරු හොඳට ක්ලීන් කරගන්නවා. ඉතින් මං විතරක් නෙමෙයි මගේ හස්බන්ඩ්ත් ඉතින් ගේ අස් කරනවා. මොකද අපි දෙන්නම තමයි ගෙවල් අස් කරන්නේ. උයන පේන වැඩ ඔක්කොම කරන්න ගොඩක් කලාවට එකටමයි. ඉතින් එයාත් මට හැමදේටම උදව් කරනවා. ඉතින් වෙන්ද වගේම ඉතින් අදත් මෙයා ගේ අස් කරද්දී විශේෂයෙන් මෙයා ආසයි සාලේ අස් කරන්න අතු ගන්න මොප් කරන්න. ඉතින් එයා ඉතින් ඒ සාලේ වල ටික බලාගත්තා.
ඉතින් දැන් අපි දෙන්න එකතුලා අපේ ගේ ආස් කරගෙන ඉවරයි. ඉතින් දැන් මට තියෙන වොෂ් එකක් දාගන්න. ඉතින් මේ විදිහට වොෂ් එකක් දාලා ඇවිල්ලා ෆ්‍රෙෂ් වෙලා අපි දෙන්න ටිකක් රිලැක්ස් එකේ දවල් කාලය ගත කරා. මම මේ හදන්නේ රෑකෑම හදාගන්න. ඒකත් චුට්ටක් වේලස්සන පටන් ගත්තත් හොඳයි කියලා හිතුණා. එතකොට මට වෙලා අරගෙන හේවිං සීරුවේ රෑකෑම හදන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ බත් උයන්නේ රැට. ඉතින් ගොඩක් කාලවලට අපි ආසයි බත් කන්න. ඉතින් ඒක ගොඩක් හෙල්ති නැති වුණත් බත් නැතුව බැහැ නේ අපි ලංකාවේ කට්ටියට. ඉතින් ඒක නිසා අපිත් ඉතින් අද දවසම බත් කෑව නැති හින්දා හිතුවා රැට බත් ටිකක් උයාගෙන කෑවොත් හොඳයි කියලා. ඉතින් මේ හදන්නේ සෝයා මීට් එකක්. ඉතින් සෝයා මීට් කියන්නේ මම ආසම කෑමක්. ඉතින් සෝයා මීට් කන අය දන්නවා ඒක කොච්චර රහයිද කියලා. ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් තමයි මේ. ඉතින් සෝයා මීටුයි කිරට මොකක් හරි කරියකුයි හදලා පපටමක් එහෙම බැදලා රැට කන්න හිතාගෙන ඉන්නා. ඉතින් මං සෝයා මීට් හදන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මගේ කටට රස විදිහට තමයි මම හදන්නේ. ඉතින් ගොඩක් මිරිස් එහෙමත් මං කන කෙනෙක්. ඉතින් මිරිස් 3-5 එම වැඩි වෙන්න දාලා තමයි මං ගොඩක් වෙලාවට මේ වගේ කෑම හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මං සෝයා මීට් එක හදන්නේ. ඉතින් සමහර කට්ටිය සෝයා මීට් එකට කිරි දානවා. ඉතින් මං කවදාකවත් සෝයා මීට් වලට කිරි දාන්නේ නැහැ. මං ආස නැහැ ඒකේ අර කලර් එක වෙනස් වෙනවට. මං ආසයි ඒකේ අර 3-5 පෙනුම හොඳට පේන. ඉතින් දැන් මං හදන්නේ පුහුල් ගෙඩියක්. පුහුල් කියන්නේ ඇත්තටම කිරට යුවහම හරිම රහයි. ඒකත් නිකන් අර පිපිඤ්ඤා උයලා ගත්තා වගේ තමයි. දැන් මං උයල ඉවරයි. දැන් හදන්නේ මේ කෑම එකේ රස බලන්න. ඉතින් ඉස්සලාම පිඟාන මගේ හස්බන්ඩ්ට බෙදලා මං එයාට ගිහිල්ලා දෙනවා කන්න එයාට රස බලන්න.
බත් කාලිවර වෙලා ටිකක් කලා ඉඳලා අපි හිතුව පළතුරු වර හරි කෑවොත් හොඳයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි ගොඩක් පළතුරු කනවා. ඉතින් ඒක නිසා මං හිතුවා මෙන්න මේ වගේ ෆෘට් ප්ලේට් එකක් හදාගන්න. අපි දෙන්න කාලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා දැන් ලෑස්ති වෙන්න ඉතින් නිදාගන්න. ඉතින් ඊට කලින් පොඩි වොෂ් එකක් දාලා එහෙම ඇඳට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි SL Diario අපි දෙන්නගේ ඩුබායි වල ගත කරන බිසි ජීවිතේ තවත් එක් දවසක් නිමාවට පත් වෙන්නේ. මේ හැම දෙයක්ම අපිට හොඳ මතකයන් වේවි දවසක. අපිත් එක්ක මේ වීඩියෝ එකේ ඉවරනකම්ම හිටපු ඔගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.